අටශ්‍රේණිය මානව ඉන්ද්‍රිය පද්ධ පාඩමය යටතේ බයිෂවිී ඉන්ද සහ බයිස්්‍රවී පල පිළිබඳව අපි සාකච්චා කරම්. අපි දන්න ජීවවින් හැදිල ඉන්න සයිලවලි. ජීවින් සයිලෝල නිර්මාණයක්. සයිල තුළ නොයෙක් විදි රසයින්ක ප්‍රතික්‍රය සිද්ද ව. සයිලතු විශාාව රසයින්ක ප්‍රතික්‍රය පමානය ක්‍රීත වෙනවා මේ සසයින්ක ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලයක් විදියට අපිට අවශ්‍ය දේවාල මනතන් ප්‍රයෝජනවා ද්‍රවී වගේම ප්‍රෝජනා නොෝ නොන දේවලුත් හැදෙනවා. මේ ඉනිස් ප්‍රෝජන ද්‍රවිය සයිලතුල එකතුවෙන එක ච්චර හොඳ දෙයක් නෙවේ. අප උදාරණයක් වැැලුවොත් ස්වසනය කියලා කියන්නේ අපි අවශ්‍ය ශක්තියනනි පුදවා ගනීමට තන් සයිලෝවට අවශ්‍ය ශක්තින පපුදවා ගනීම සඳහා පාවිචන පතික්‍රියාව. හැබැයි ස්සනයේ දි ගලෝ සක්සිජනෙක ප්‍රතික්‍රියක කල් හැදින ශක්ති විතරලක් නෙව කාබන් ඩක්සයි ජලයව දවලොත් හැ ම බ් ඩක්යි් වක්ගේ දේවල් නිස්ප්‍රයෝජන දේවා එත සයිල්තුර පතිික්‍රියාවලදි මේ නිස් ප්‍රයෝජනදරවේ හැදනවා. මේ හැදන නිස්ප්‍රයෝජන ්‍රවියෝල්ට අපි බයිස්්‍රාවිී ද්‍රවය කියලායි කියන්නේ. එතොට බයිස්්‍රාවි රවය කියලා කියන්නේ සජීවී සයිල්ලන ත පනතින සයිලයක් ඇතුලේ සිද්‍ර වෙන සහහිනික ප්‍රතික්‍රියාවලින් නිපද වෙන ප්‍රයෝජනාත්වෙනි නැති පල එනතන් නිස්ප්‍රෝජන පලවලටි ගැන යිස්්‍රාවිී රවිය කියලා. මෙ මේ බයිස්්‍රාවි ද්‍රවී සයිලෝල එකතු වනොත් සයිලෝට විශාල හානියක් සිද් වෙනවා. මේ හානි වලක්වා ගන්න ඒවා සයිල්ෙන් අයින් කරන්න ඇත්තරම සයිලයෙන් අයින් කරන්න කොට ඒවා ඉන්කරන්ට වෙන්නේ ආබධතියන සතවස් සයිලයකට. එහින්දා මේ අයින්කිරීම ශරීරීෙන් එලියටම සිද්ුවෙන්ට ඕනු මේ යිස්රාවය ද්‍රව්‍ය මනෝ දේහෙන් නතත් ශරීරයෙන් බැහැර කිරීම ක්‍රියාවලිය අපි කියනවා බයිශ්‍රාවය කිය බයිස්්‍රාවය කියල කියන්නේ අප ද්‍රව්‍ය දේහෙන් ඉවතට බැහැර කිරීමේ ක්‍රියාවලිය. ත නදව තමයි යිස්්‍රාවී ්‍රව්‍ය කියලලා කියන්නේ. එක මේර පැහැසිලිොරොත් මේ තියනෙන සයිල නං සයිල්ලෝ නිර්තින් විපත වෙන නිස්ප ප්‍රෝජන ද්‍රව්ය ඉවත් කරන්න යියත් තවත් සයිලයකට යන්නේ. නමුත් සිදත වෙන්නේ සිද්ධ කළ යුත්තේ එක දේහෙන් බැහැර කිරීමයි මෙ මේ දේහෙන් බැහැර කිරීම ක්‍රියාවලේ තමයි අපි බයිස්්‍රාවිය කියලා කියන්නේ. මුත් මතතියා ගන්නාවව වැදගත්රනයක් සමයි මෙ නිස්ප්‍රෝජන ද්‍රවයගීමට සමාරු හිතනාවේ මද්‍රවය බස්ත්‍රාව ද්‍රවය කියලා නමුත් මළද්‍රවය කියන්නේ බයිස්ත්‍රාවවිද්‍රව එනවේ. එකට හේතුව තමයි මළද්‍රවේ හැදන්නේ සරීරය තුළ රසායක ප්‍රතික්‍රියාවක් සිද්ධල අනැවයි සයිල් ඇතුළේ. අපි ගන්න ආහාර ජීර්ණ ශෂ කරට ප තු ද්‍රවේ වා සයිල තු ල්ල ප ච ද්‍රවයන. මද්‍රව කියන්න බස්්‍රාවී ද්‍රවේ නවේ හොයි. අපේ ශරීලේ මේ බයිස්්‍රාව ද්‍රව නතන් අප දවියන් බැහරන්න හදික ඉන්ද්‍රියන් තියනොයිවටි කියයනු යිස්්‍රාව ඉද්‍රියන් කියේලා මේ බයිස්්‍රාව ඉන්ද්‍රියන් තුනක් අපේ ශරීරය තියනවා එකක් සමයි පෙන හලු කියන්නේ. පෙන හ ලෝලිග ප්‍රශ්වාසවාතේ බයිස්්‍රාව ද්‍රවයක් විසිර බැහැටියවනවා මේ ප්‍රශ්වාසවාතය බැහැරට යවන. ප්‍රශාවස්වාතය තුළ කාබන් ඩැක්සයිට් හා ජල වාස්ප තියනවා. දෙවනි බයිස්රාව ඉන්ද්‍රී සම අපි කතා කරන වක් ගඩු වක් ගඩුවලින් යිවිවත් කරන බයිස්රාව අපදරවයට අපි මෝත්‍ර කියලයි කියන්නේ. මෝත්‍ර එවයි නෛට්‍රජනය අප දරක්වේ ලවනවර්ග ජලය වගේ දෙවල් තියෙනවා. ඊනක අපේ සරේයේේ හමුවන බයිස්්‍රාව ඉදිදරිී සමයි සම. සමගින් සහ දේමනටම් සවේදේ තමයි බයිස්්‍රාවය අපදරවයක් ඉිතිවත් කර. එක තුල ජලේසාහ ලවන වර්ගතමයි බවුලෝම හමුවන. එක අපට මෙ මේ විදයට පැදිලික පෙන්නඩ පුළුවන් පයිස්ාවන්දී තුමයි ඒවයින් බැහැර කරන්න මොනාල්ිකරත් පැදිලි. මේ අවයාාවෝලින් අපි බහිස්්‍රවී පදධචීාතරීඉගෙනගන්නේ මොකත්ද. පෙනහලු කියලා කියන ප්‍රධහන භයිෂාවවිීන්ද්‍රයක් නෙවෙේ පෙනවලු හැසිල තිෙන්නේ ස්වසනයට අවශ්‍යය ඔක්සිියන් සරරිරය තුළට ලබාගන්න. වායිගෝලී වාතය රෘුදුරේතුට ලබාගනීම සම පෙනහළුවර ප්‍රධහන කාරය අතිරේකාරයෙක ජරිරතමයි මේ බයිස්්‍රාවීකාරී කරන්නේ. සම කියන්න තේවගේ සම හැදිලතියෙන්නේ සංවේදී ඉන්ද්‍රයක් ඒ වගේම ආරක්ෂක ආවරණයයක් විජයට සමයි සමක්‍රියා කරන්නේ අතර අතිරේක වැඩක් විජයට තමයි මේ බයිස්්‍රවී කටයතු කරන්නේ. නමුොත් වකු ගඩු එහමනෑ රොක්ක රෘොක්ක හැදිලතියෙන්නම ගේ ක්‍රියාකාරීතයම දවය නැම් බහිස්්‍රාවවි ද්‍රව බැහර කිරීම. ඒක හින්දා අපි බයිස්්‍රාවි පද්ධතිී විජයට අපිගන ගන්නේ මේ වකුගඩු හා යහා සම්බන්ධ කොටස් ටිටයි. අපි ඒ පිළිබොඳව සලකා බලමු. අපි මේ ක්ගඩු සහ එයාශ්‍රතෝ සම්බන්ධවෙලා තියන අව පද්ධසිට අපි කියන්නේ. බයිස්්‍රාාවි පදධතිය එමනම් මෝත්‍රවාහිනී පදධතිය කියැලා මේ මෝත්‍රවාහින පධ ප්‍රධාන කොටස් තුනයි තියෙනෙ. කොට ස් කීපය අපි නම්කරන්න තිබුණට ප්‍රධාන කොටස් තුනයි තියෙන එකක් තමයි මේ වකු ගඩු කියන්න. ඊට අමතරව මේ කොළපාට රෝබ දස්වෙන මේ මත්‍රවාහින ව දෙක්සා මෝත්‍රවාහින දෙකක් තියෙනවා. ඊට පසු මෝත්‍රාශය තියනවා. මූත්‍රරාශයෙන් පස්සේ ශරී ලියට විවෘත්තව වෙන මෝත්‍රමාර්ගේ තියනවා මේ කොටස්ටික තමයි බයිස්රාපද්ධතියේ කොටස්ටික මේ බයිස්රාවිි පදධතින් අප ර විවත් කරන්න අප ද්‍රවේතෙන්ට ගේෙන් ඕන ගන්නේ රදිරේ මගින්. ඉල්ල රුදිරේ ගෙනේන මහාදමනිය තියෙනම්. ඒවගේම පිරිසුදු කරාට පස්සේ ඒ රුදුරය ඉවසර වක්ගඩින් ගෙන අන්ටඕෝන ඒ සඳහා ශිරාව යනො මහා ශිරාව අප එකට සංස්ථානික මහසමන නිසා අදර මහා ශරාව කිය න එතකොට මේ අපදරවී වත්ස්කර පුරුදුර ගෙනයා මසා අපදරව පිරිසුස කරන්න ගන වාහිනී වියට වාහිනීක සම්න්දවෙලාදය එකක තමයි ප්‍රධාන අපි කතා කරන මු්‍රවාහිනි පද්ධතියේම නැතම් බයිස්රාව පද්ධතිය කොටස්ටික වෙන්නේ. එතකොට මෙන මේටික සමයි බයිස්්‍රාව පද්ධතිී විදර පීගන ගන්න. අපි බැලුවොත් මේ බයිස්රාවී පද්ධතිට අයත් ප්‍රධහනම අයවේ වන පුෘරක්කය වමන වක්වඩු කොහෙද තියෙන කියලා අපිට මෙන්න මේ රූප සටහනනි දක්වන විදිර අටතියා ගත්තත් ඒ මාපටැංගරල මයිමින් වක්ගඩුවල පහල සීමාව අපිට හුනාගණඩ පුළුවන්කම තියනවා. වක්ගඩුව කොයි වගද කියල බැලූත් අපි මෙ මේගේ හැඩපේන බෝංජිජයක හැඩේ වගේ තියෙන්නේෙ. ඔබට මේ කව හ ලපුවාම පේනවා මේ වක්ගඩුවට අර දමනීනාාපු රවාහි කොට සම්බන්දීමම සහ පිුතු කරට පස යුදර එලියට ගෙනන ෘක් කියය දමනනිසාහ ෘක්කේශී රාවතියනවා. වක්ගඩු වී බෝන්ජිබිජය වගේගේ ඇතුළ පැත්තිෙන් තමයි මේ මෝත්‍ර වාහිනය හැදිලා එලියට ගමන් කිරීම සිද්ධ වෙන්නේ. වක්ගොඩු පිහිටලා තියෙන්නේෙ තොකොට මානෝ දේහේ උදරකෝරය තුර කසේරුකාවට දෙපැත්තිින් අබන්දරේජ් පිහිටලා තියනෙ මේක විශේෂ තියනව දකුණ වක්ගඩුව ොකඩදට වඩ අමලත්ත දකුණුරුකගේ පොඩක් පහලින් තියනෙ මොකද දේහභ්‍යන්තරය අක්මාව කියනෙකට ඉඩදීම සඳහහා චුට්ටක් එක පහතින් තියෙන්නේ. තැමම්ම එක පැහදිලි කිරීමක් කරන්න වූමනයි උදරකෝරය කියයන්න මකක්ද කියලා. උදරකෝරේ කියන්න මකද කියලාපි මේරුක සටහනින් බලමු. මේ මානෝ දේහේ නම් මනෝදේවේ මේ රෝසපට ලගුණින් ක පැත්වයෙන් කොටස නම් මානෝ දේහය. හරහා මෙමවෙ බිට්තියක් තියෙන බි්තිිය අපි කියනව මහා පාචීරය කියල මේ මහාපාචීරයන්ද දේහ කොටස් දෙක්කට බෙසි නම් හළින් තියෙන කොට සටපි කියන උලස්කෝරේ කියලා පාලින් තියන කොටි කියන උදරකෝරය කියලා. මහා පරාචීරයට පාතින් තියන මේ උදුදරකෝරේ දවල් තුළ සමයි අපි කියන වක්කොඩු පේටලා තියෙන්නේ. අපි මුොත්‍ර පිරරිම සඳහක්කොඩු කොයිවිේසි හැදිල තියෙන කියලා බලට ුවමනා නං වක්කොඩුවක් කොටසොට පන් ඕන ගඩුව කොටසෙක ැපු න දිිකට පිරික්ා ලොත් ඒේ හඳුරග ගුලන් පැදිලි පදේශ සුනයි දන ගැ ්‍රේශයයක්හ බායිකසාහ මජ්‍යාව කියයන ප්‍රදේශ දෙකා. මේ බාහිකේ කියලා කෙනනවක් ගොඩු ාහිරයට වඩ තියෙන කොටස මජ්‍යාව කියලා ගැන ඉදිරින් ඇතුළෙන් තියෙන කොටසයි. ඊට අමතරව ශ්‍රෝණීයකෙල හිස් ප්‍රදේශයක් තියෙනවා එකට මූත්‍රවා හිනිී සම්බන්ධවෙඩලා තියෙනවා. ඔබට මේ රූප සටහන බැලෝස් පේනවා දම්පාර් සහා. රසුපාටින් මේකට සම්බන්ධ වෙලා තියෙන රුදුරවාහිනි හඳුනා ගණ්ඩ පුළුවක්. මත්‍රව අඩ නෝදක කලාි බැලවුව මමුත්‍රවල අඩංගු එන්න ප්‍රධාන ද්‍රවය තුුණයි අපිටනි විජ පොටත් සතරකට විසල කියන්නත් පුළුවන් තින ද්‍රවය තුන සමයි යලේ ලවනවර්ග සාහන ත්‍රජනය අප ද්‍රව ත්‍රජනය අපපදවය සම යුරයා යුකම්ලේගේ දේවල් ලවනෝලින් ප්‍රවදධාන බහුලෝම තියන්නේ සෝඩියම් කලෝ යිඩේ නැත්ත අපිදන්න ලොනු කියනාපද්‍රවයයි සාමාන්‍ය නෝග පුද්ගලයගේ මුත්‍රවල ඉන්න මේ ද්‍රවී තියෙන ප්‍රශස මේ විදි අපිට කියා්ඩ පුළුවන්. ජල සතමයි වැඩිපුරුමු තියන සිට අනු හයක් විස තියෙෙන ජලය ජූරය එමර නෛට්‍රචන අප දවී සයට දෙකක් විසර ලවනවර්ග සීර දෙදකක් විසිර තියෙනවා. මූ්‍රවල බොහෝ රසායිනි සංයෝග වෙන දෙවල් කවල වෙලා තියෙනවා මේවා පරීක්ෂා කරලා රෝග පරීක්ෂා කරන ඔබපුදැකළ ඇති මුත්‍ර පරීක්ෂා කිරීමෙම. කරනවා බොහෝ ස්ථනෝල් දැක තිනෙන ඇති කොළො ඉධමධ්‍යස්ථානොලෙමු. අපි ෘක්ක වල ඇතිවන අප ආබාධ කීපයක්කා ඒවට බලපන් හේතු මීනතු වීඩියෝෙන් සලකා බලමු